සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම ඇතුළු ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රැසක් ඇමරිකාව තුල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඇමරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ක්‍රියාත්මක කරන වොෂින්ටන් පාස්පෝර්ට් DC වැඩසටහන හෙට ආරම්භ කිරීමට නියමිතයි. මෙහි විශේෂිත අංගයක් ලෙස ඇමරිකානු ශ්‍රී ලංකා ඡායාරූප සංගමයේ සංවිධාන කරන බියුටි ඔෆ් ශ්‍රී ලංකා ඡායාරූප ප්‍රදර්ශනය නම් කළ හැකි. මේ පිළිබඳව ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ සමග සියත ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති කළමනාකරු උදේෂාන් ඉඩම ගෙදර සම්මුඛ සාකච්ඡාවක්ද පැවැත්වුවා. මා මේ මොහොතේ රැඳී සිටින්නේ වොෂින්ටන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ. අපි අද දවසේදී මේ ඇමරිකාවේ සිදු කරන සංචාරය අතරතුර වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණෙන්නම විශේෂ කාර්ය කරන්නට සූදානම් වෙලා ඉන්න නිසා මේ විශේෂ කාර්ය මොකක්ද කියන කාරණය පිළිබඳව මා දැනගන්න සූදානම් වන්නේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහත්මයාගෙන්. ආයුබෝවන් උදෙනා, ඔබ ආදරෙන් පිළිගන්නවා. මොකක්ද දැන් මේ අලුතින් කරන්නට යන මේ වැඩේ? මේ හතර වෙනිදා අපි තානාපති කාර්යාලයේ දොරවල් විවෘත කරනවා. ඕනම කෙනෙකුට ඇවිල්ලා ශ්‍රී ලංකාවේ අපේ මව්බිමේ අපේ රටේ සුන්දරත්වය දැක බලා ගන්න. දැන් ගිය වර්ෂෙත් අපි ඒ වැඩපිළිවෙල බොහොම සාර්ථකව ඉහළම මට්ටමින් කරා. ඒ අතරින් වැඩිම පිරිසක් ආවේ ඇමරිකන් ජාතිකයින්ද ශ්‍රී ලංකන් අයද? කවුද කවුද? 99.9% ඇමරිකන් ජාතික. ඒක ඇත්ත වශයෙන්ම මේකේ වටිනාකම අපිට ඕනේ දැනුම ලබා දෙන්න ඇමරිකන් ජාතිකයන්ට. එයා ඊළඟ කරගෙන තමයි මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නේ. දැන් මේ වර්ෂයේ අපිට ලැබෙන තොරතුරු අනුව බලාපොරොත්තු වෙනවා 5000ක විතර පිරිසක් අපේ කාර්යාලයට පැමිණෙනවා කියලා. මේක ප්‍රදර්ශනයක් කියන්න පුළුවන්, මේක කල්චරල් ඉවෙන්ට් එකක් කියන්න පුළුවන්, ඒ වගේම අපේ ටුවරිසම් ප්‍රොමෝෂන් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමක් සිද්ධ වෙන්නේ. අනේ මොනවාද දේවල් තියෙන්නේ මේ තුල? තොරතුරු ප්‍රතිපත්තියක් හැටියට පදනම් කරගන්නේ ශ්‍රී ලංකාව විවිධ සංස්කෘතික පිළිවෙත් අනුගමනය කරන රටක්, විවිධ ආගම් අදහන ජනතාවක් ජීවත් වෙන රටක්, ඒ වගේම විවිධ භාෂාවන් කතා කරන ජනකොටසක් ජීවත් වෙන රටක්. ඒ සියල්ලක්ම අපි එන පිරිසට පෙන්වන්න තමයි මේ දවස වෙන් කරලා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න යන්නේ. සමහරලාවට ලංකාවේ ඇතැම් තැන්වල තියෙනවා තානාපති කාර්යාලය කියලා කියන්නේ සුදුවලි, මේවයින් කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා. මේට අමතරව මොන වගේ කාර්යයන්ද ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙන්නේ? මුළු වර්ෂය පුරාම සෑම මාසයක් පාසාම ඇමරිකන් ජාතිකයෝ තානාපති කාර්යාලයේ භූමියට ගෙන්නලා එයාට මේ වගේ වැඩපිළිවෙල වලට සහභාගී වෙන්න ඉඩවස්ථා සලසලා දෙනවා. අපේ මේ තානාපති කාර්යාලයේ නිලධාරීන් එකතු වෙලා කටා එයාවේස් ගුවන් සමාගමත් එක්ක සාකච්ඡා කළා. දැන් ඒගොල්ලෝ ඉදිරිපත් වෙලා තියෙනවා මේ වර්ෂයේ ඩොලර් 50,000ක් ඒගොල්ලන්ගේ සල්ලි වලින් වේදන් කළා ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ ප්‍රචාරක වැඩසටහනක් ඇමරිකාව තුළ ක්‍රියාත්මක කරන්න. ඒක ඇත්ත වශයෙන්ම ලොකු ජයග්‍රහණයක්. මේ ප්‍රථම වතාවට ඒක වෙන්නේ. ඊට අමතරව ලබන මාසේ අපේ අනිල්ධාරි කණ්ඩායම එකතු වෙලා සමත් වෙලා තියෙනවා ඇමරිකාවේ ප්‍රධාන පෙළේ ට්‍රැවල් ඒජන්ට් 50ක් මේ එම්බසීකට ගෙන්නලා අපි විශේෂ වැඩසටහනක් ඒ අයට ක්‍රියාත්මක කරනවා. ඒ වගේ වැඩසටහන් හැම මාසෙම දැන් සූදානම්ෙන් ඉන්නවා ඒක ක්‍රියාත්මක කරන්න. අපි විශේෂයෙන් ඇමරිකාවේ මේ සංචාරය සිදු කරන්නේ ඇමරිකා ශ්‍රී ලංකා ඡායාරූප සංගමය විසින් සංවිධානය කරන බියුටි ඔෆ් ශ්‍රී ලංකා මේ ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව. ඊටම සාර්ථකව ලොස් ඇන්ජලිස් නුවරත්, ඒ වගේම තමයි අනතුරුව නිව්යෝක් නුවරත් මේ ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වුවා. දැන් වොෂින්ටන් DC මේ පාස්පෝර්ට් ඩේ එකත් එක්ක අරගෙන දැන් මේ ප්‍රදර්ශනය පවත්වන්න නියමිත වෙලා තියෙනවා. ඔබතුමන් දකින්නේ මේ වගේ ඡායාරූප ප්‍රදර්ශන පැවැත්වීම පිළිබඳව මොන වගේ අදහසක්ද? ඇත්තවසෙන්ම යුගත් සන්තෝෂ වෙනවා. මේ ඡායාරූප ප්‍රදර්ශනය වොෂින්ටන් නුවරටත් ඇමරිකාවේ අගනුවරටත් ගෙන්න ඒ සංවිධායකයෝ ඉදිරිපත් වීම පිළිබඳ අපි එයාට හතර වෙනිදා වෙනම සෙක්ෂන් එකක් කොටසක් අපි වෙන් කරලා දීලා සිලුම් පහසුකම් අපි අපේ පැත්තෙන් ලබා දෙනවා. මොකද ඒ හරහා අපි දකිනවා ඇත්තවසෙන්ම අපි මේ ගෙනෙන වැඩපිළිවෙලට විශාල රුකුලක් ලැබෙනවා කියලා, විශාල ශක්තියක් ලැබෙනවා කියලා. ඉතින් අපි හොඟක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ප්‍රදර්ශනය අපේ තානාපති කාර්යාලයටත් ගෙන්නලා ඒ අවස්ථාවට සහභාගී වීම පිළිබඳ අපේ පැත්තෙන් තානාපති කාර්යාලයෙන් ඒ සංවිධානයේට ඒ ඇමරිකන් ශ්‍රී ලංකා ඡායාරූප සංගමයට අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි එයාට ඉදිරියටත් දෙන්න සූදානමින් ඉන්නවා කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. මේ
මේ බියුටි ඔෆ් ශ්‍රී ලංකා වොෂින්ටන් සූදානමයි. වතාවට ඇමරිකා ශ්‍රී ලංකා චාරිත්‍ර කලා සංගමයේ විසින් මේ පවත්වන්නේ හෙට ඒ වොෂින්ටන් DC ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී මේ එක්සිබිෂන් එක පැවැත්වීම සියලු රටවල් සූදානම් කරන අවස්ථාව එක්සිබිෂන් එකේ ශ්‍රී ලංකාවේ චාරිත්‍ර ශිල්පීන් 10 දෙනෙකුගේ අතිවිශිෂ්ට චාරිත්‍ර තමයි මේ ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කරන්නේ බිඳු 80ක් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි